අද නිකුත් වෙන්නේ චිත්‍ර කතා පොතක තුන්වැනි කාණ්ඩය. සෝමසිරි හාමුදුරුව, සමන් නටාවදේවි මහත්තයා චිත්‍ර කතා ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්. අපේ විශ්වවිද්‍යාලවල හොයාගෙන හොයාගෙන ගියා නම් ඒ අන්තිමට අවු වෙන්නේ මාවම තමයි. ඒකට හේතුව මේක කයිවාරුවක්වත් ආඩම්බරයකට කියන කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව මං ඇර මං බ්ලොග් එක කියන්නේ යාළුවා නෙමෙයි, මේක ඇත්ත කතන්දරේ. මං ඇර විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් චිත්‍ර කතා ගැන පොතක් ලියලා නැහැ, පර්යේෂණයක් කරලා නැහැ. මම 2007 චිත්‍ර කතාවේ වංශ කතාව කියලා පර්යේෂණාත්මක කෘතියක් ලියා පළක. ඒ නිසා මම මේ කතාවට ඒ අනුව සුදුසුකම් ලැබුණු පෞද්ගලික යාළු මිත්‍රකම් කොන්ටැක්ට් එක තියෙනවා. ඒ පොතේදී මම හොයාගත්ත කාරණා අනුව නම් මේ චිත්‍ර කතා දොරට වැඩීමේ උත්සවය ඓතිහාසිකයි. කාරණා තුනක් නිසා. එක, කවමදාවත් භික්ෂුන් වහන්සේ නම චිත්‍ර කතා සාහිත්‍යයට සම්බන්ධ වෙලා නැහැ. කතාවක් ලියන්නවත් පරිවර්තනය කරන්නවත් චිත්‍රාන්. ඒක නිසා මේක ඉතිහාසගතයි. දෙකයි, කවදාවත් පන්සලක පිළිවෙලක බෞද්ධ මධ්‍යස්ථානයක චිත්‍ර කතා පොතක දොරට වැඩුමක් සිද්ධ වෙලා නැහැ. මොකද චිත්‍ර කතාව අද දක්වා බොහෝ දෙනා සලකන්නේ ගර්භිත කලාවක් හැටියට. තුන්වෙනි කාරණා, කවමදාවත් ඉංග්‍රීසි භාෂාවෙන් හැර වෙනත් කිසිම භාෂාවකින් චිත්‍ර කතාවක් සිංහලට පරිවර්තනය වෙලා නැහැ. මේ කාරණා තුන නිසා අද මේ සිද්ධ වෙන්නා වූ කටයුත්ත ඉතිහාසගතයි, ඓතිහාසික කාරණා. මේ නිසා අපේ තලංගල්ල සෝමසිරි හිමියන් විසින් සිදු කරනු ලබන්නේ, සිදු කර තිබෙන්නේ අපේ සිංහල චිත්‍ර කතා ඉතිහාසයේ ඉතිහාසගත වෙන කාරණයක් බව සඳහන් වෙනවා. සිංහල නවකතාව ගැන කිව්වොත් ඒක පසුබිම ගැන කාරණා ටිකක් හරි බොහෝ දෙනෙක් දන්නවා. කෙටි කතාවේ පසුබිම ගැන කාරණා ස්වල්පයක් හරි ටික දෙනෙක් හරි දන්නවා. සමහර විට කවි කතාව ගැන වුණත් යම් තොරතුරක් දන්නවා වෙන්න පුළුවන්. නමුත් මම පැහැදිලිවම දන්නවා සිංහල චිත්‍ර කතාවේ පසුබිම කතාව නම් මෙතන සිටින කවුරුවත්ම නොදන්නා බව. ඒ නිසා අපේ හෙම්සිරි හිමියන්ගේ චිත්‍ර කතා පොත ගැන කතා කරන්නට කලින් සිංහල චිත්‍ර කතාවේ පසුබිම ගැන කරුණු කීපයක් පෙන්වා දෙන්න මම කල්පනා කළා. මේක මේ පොත ගැන කෙරෙන එකම දේශනය නිසා. සිංහල බෞද්ධ ජනයා ඈත අතීතයේ පටන් කතාන්තර කීම සඳහා චිත්‍ර උපයෝගී කරගත්තා. මේ සම්බන්ධ ආදිතම සාධක අපිට හමුවන්නේ දොළොස්වෙනි සියවසට, එහෙම නැත්නම් පොළොන්නර යුගයට අයත් දිබුලාගල ලෙන්වලින්. එහි සිතුවම් කර තිබුණේ සස ජාතකය. අපට හමුවන විට එහි ඉතිරි වී තිබුණේ චිත්‍ර කැබලි පමණ. ඒ කාලයටම අයත් ඊට වඩා පැහැදිලි චිත්‍ර සමූහයක්, ජාතක කතා සහිත චිත්‍ර සමූහයක් තිවංක පිළිමගේ සොයාගෙන තිබෙනවා. ප්‍රසංකර ජාතකය, ආසංකෘති ජාතකය, සස ජාතකය, තුන්දිල ජාතකය, විදුල ජාතකය, ගුස්තිල ජාතකය, චුල්ලපරම ජාතකය, මෛත්‍රී බල ජාතකය, සාම ජාතකය, මහා සුදස්සන ජාතකය, කුස ජාතකය, උම්මග ජාතකය ආදී කතාන්තර රාශියක් තිවංක පිළිමගේ වර්ණයෙන් සිතුවම් කර තිබෙනවා. එතෙන් පටන් සිතුවම් මගින් කතාන්තර කීමේ සම්ප්‍රදායක් මෙරට විහාර කර්මාන්තය ඔස්සේ ව්‍යාප්ත වුණා. ඇතැම් විහාර චිත්‍ර කර්මාන්තවල චිත්‍ර කතාවල මෙන් රාමුවෙන් රාමුව වෙන්කර කතාන්තරය කියාපෑ අන්නමක් දකින්න පුළුවන්. මේ දාස්වල හදාගෙන යන වෙසක් තොරණ මේ බෞද්ධ චිත්‍ර කතා සම්ප්‍රදායේ තවත් අවස්ථාවක්. පසුකාලීන විහාර කර්මාන්තවලදී මෙන් කිසියම් කතාවක්
රාමුගතද අනුපිළිවෙලින් දැක්වීම අද දක්වා වෙසක් තොරණවල දකින්න ලැබෙන කාරණා. මේ ආකාරයෙන් සිංහල චිත්‍රකතා සම්ප්‍රදායක් බෞද්ධ චිත්‍රකතා සම්ප්‍රදායක් අපිට තිබුණා. ඒත් සිංහල චිත්‍රකතා කලාව බිහි වෙන්නේ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායේ අඛණ්ඩ වැඩි යාමක් හැටියට නෙවෙයි, දානමිනිසේ වශයෙන් ඇමරිකානු පුවතපත්වල පළවෙනි පටන් ගත් චිත්‍රකතා ආශ්‍රය. ඇත්තෙන්ම මුල්ම ඇමරිකානු චිත්‍රකතා යනු විකට චිත්‍ර. ඒවා හැඳින්වුණේ කැරිකේචර්, කාටුන් යන නම් වලින්. මේ හේතුව නිසා ඉංග්‍රීසිකාරයන් අදත් චිත්‍රකතා හඳුන්වන්නේ කොමික්ස් යන නමින්. මට මතකයි අපේ පාසල් කාලේ, අපි කුඩා කාලේ අප අතර පරිහරණය වුණේ බටහිර රටවලින් ආනයන කළ ඒ කොමික් පොත්. මේවා පාසල් වලට ගෙන ඒමත් කියවීම තහනම් කර තිබුණා. ඒ නිසා අපි ඒ කොමික් පොත් කියුවේ ටීචර්ලට හොරේ. ඒවා බොහොමයක් තාසන් කතා, නැත්නම් රෝයෝජස්, ජින් පෝකි, ලොන් රේන්ජ වැනි ගොබුල් කතා. 1940 දශකයේ අවසන් වන විට ලෝකයේ චිත්‍රකතා පොත් අලවිය කෝටි 100ක් වූ බව වාර්තාවල සඳහන් වෙනවා. සිංහල චිත්‍රකතා කලාව ඇනුමුණේ 1951 ඔක්තෝබර් 28 වෙනිදා ලංකාදීප පත්තරේ. චිත්‍රකතාවේ නම නීල. සිංහල චිත්‍රකතාවක් පරිකිරීමේ අදහස එවක ලංකාදීප කතුරුදුරේ ගිරු මහා පත්‍ර කලාවේදියෙකු වන ඩී.බී. ධනපාල මහතාගේ අදහසක්. චිත්‍රයන්දි ජී.එස්. ප්‍රනාන්. කතාව ධර්මසිරි ජයපති. එතැන් පටන් අද දක්වා සෑම පුවත් පතකම චිත්‍රකතාවක් පළවෙනවා. පුවත්පත් ඔස්සේ චිත්‍රකතා ජනප්‍රියත්වයට පත් වෙන විට ඒවා පොත් වශයෙන් පළවෙන්න පටන් ගත්තා. මුල්ම චිත්‍රකතා පොත සුසිල් ප්‍රේමරත්නගේ රන් දූප. සිංහල චිත්‍රකතාව ජනප්‍රියත්වයට පත් කළේ චිත්‍රශිල්පී සුසිල් ප්‍රේමරත්නයයි කිව හැකි. ඔහුගේ රන් දූප, බිලි පූජාව, රන්දේසි හටන වැනි චිත්‍රකතා චිත්‍රකතාවේ ජනප්‍රියත්වය කියලටම ඔසවා තැබුණා. බන්දුල හරිශ්චන්ද සහ දයා රාජපක්ෂ චිත්‍රකතා කලාව සම්භාවනීය තත්ත්වයට පත් කරන්නට කටයුතු කළ චිත්‍රශිල්පී. චිත්‍රකතාව ජනප්‍රියත්වයට පත් වන විට චිත්‍රකතා පත්තර පළවෙන්න පටන් ගත්තා. 1972 ලේක් හවුස් ආයතනය සතුට නමින් පළවෙනි චිත්‍රකතා පත්තරය පළ කළා. සෝමසිරි හාමුදුරුවෝ මට මුලින්ම හම්බෙන්නේ ජපානයේදී. අපේ බානකල උපතිස්ස නායක හාමුදුරුවෝගේ පන්සලේදී. ඒ පන්සල තියෙන්නේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉඳලා විනාඩි 45ක් විතර දුරදී. සවර කතුරි නගරේ ලංකාජී විහාරස්ථානයේ. හැබැයි ජපානයේ ලාංකිකයන් අතර ප්‍රසිද්ධ සවර පන්සල කියලා. ඒක තමයි මේ සවර පන්සල තමයි ජපානයේ ස්ථාපිත කෙරුණු මුල්ම තේරවාද බෞද්ධ විහාරස්ථානය. මට ජපානයේ සවර පන්සලේදී සෝමසිරි හාමුදුරුවන් හම්බෙන්නේ 2002 අවුරුද්දේ විතර. හැබැයි සෝමසිරි හාමුදුරුවෝ මුලින්ම ජපානයට යන්නේ 1988. මෙයා 1988 කියන්නේ සවර පන්සල හදන දුෂ්කරම කාල සීමාව. සීතල කාලයේ අමු හීතල, ගිම්හාන කාලයේ ගිනිගහන රස්නේ ඉවසා වදාරමින් දුකම අනුභව කරපු හාමුදුරුවරු එතන ඉඳගෙන මේ පන්සල ගොඩ දක්වා. ඒ අතරින් දෙන්නෙක් අද මේ සභාවේ ඉන්නවා, අපේ බානගල නායක හාමුදුරුවොත්, සෝමසිරි හාමුදුරුවොත්. මුට්ටුනේ අංගිරස හාමුදුරුව අද මෙතන නෑ. ඒ හාමුදුරුව මේ දුෂ්කර ක්‍රියාවට සම්බන්ධ වුණා. ඒ වගේම ජපානයේ සවර පන්සලේ ඉඳලා මේ අවස්ථාවට ආශිර්වාද කරන අනික් හාමුදුරුවෝ දෙන්න තමයි කේනගෙදර ශීලබද්ධ හාමුදුරුවොත්, යටවර පඤ්ඤාරාම හාමුදුරුවෝ. සෝමසිරි හාමුදුරුව ජපානයට යන්න කලින් ලංකාවේ සේවය කළේ ගුරුවරයෙක් විදියට.
පාසල් කීපයකත් ජාත්‍යන්තර භික්ෂු අධ්‍යාපන ආයතනයේ උන්වහන්සේ සේවය කළා. උන්වහන්සේ ගුරු සේවාවට එක් වුණේ කැලණි විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් පසු. අපේ සෝමසිරි හාමුදුරුව ජන්මලාභය ලැබුවේ ගාලු දිස්ත්‍රික්කයේ පවලම අලංගල්ල ගමනයි. 1972 අප්‍රේල් 27 වෙනිදා ගම්පහ සාම විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වුණා. 1980 වසරේදී මහනුවරදී උපසම්පදාව ලැබුණා. ජපානයට ගියාට පස්සේ උන්වහන්සේ ජපන් භාෂාව හැදෑරුවා. ටෝකියෝ නුවර තයිෂෝ විශ්වවිද්‍යාලයෙන් දෙවන වරටත් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තා. ධර්ම ප්‍රචාරක කටයුතු වලදී පමණක් නොව උන්වහන්සේ නිර්මාණ කටයුතු වලදී කුසලතාව පණකමු. ඒ කියන්නේ උන්වහන්සේ ශීඝ්‍ර වැඩවලට දක්ෂයි කියන එක. දැන් නොවෙත්තන ඇති මොනවද මේ ශීඝ්‍ර වැඩ කියන්නේ කියලා. අපි මේ සභාවේ ඉන්න මා මිත්‍ර මහාචාර්ය සුනිල් ආර්යරත්නත් ශීඝ්‍ර වැඩකාරයෙක්. මේ වචනේ මහගමසේකරයන් කියන. තුම්මං හන්දිය නවකතාවේ ඔහු මහගමසේකරයන් ওই වචනේ පාවිච්චි කරනවා. ශීඝ්‍ර වැඩකාරයෙක්. තුම්මං හන්දියන අබිලිම්මාම ශීඝ්‍ර වැඩකාරයෙක්. ඒ කියන්නේ නිර්මාණාත්මක සියුම් වැඩවලට දක්ෂයි කියන එකයි. ඒ අනුව බලපුවාම අපේ සෝමසිරි හාමුදුරුවෝ ශීඝ්‍ර වැඩවලට දක්ෂ යතිකරෙක්. ඇතම කියනවා නම් මේ වගේ ශීඝ්‍ර වැඩවලට දක්ෂ භාෂා කීපයක් චතුර ලෙස හසුරවන්න පුළුවන් පුද්ගලයන් අපේ සමාජයේ ඉතා අඩුයි. හාමුදුරුවෝ ගත්තොත් ඊටත් අල්පයි. ඒ නිසා සෝමසිරි හාමුදුරුවෝ කියන්නේ අපේ සමාජයේ සිටින සුවිශේෂී චරිතයක්. උන්වහන්සේ ජපන් පොත් ගණනාවක් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ පොත් හොඳ පොත් හැටියට ලාංකේය ප්‍රබුද්ධ සමාජයේ නමක් දිනාගෙනත් තියෙනවා. විශේෂත්වයක් වෙන්නේ උන්වහන්සේ එක් ක්ෂේත්‍රයක සීමා නොවි විවිධ ක්ෂේත්‍ර ගණනාවක මේ පරිවර්තනකාරී නිරත වෙනවා. ඒ අතර භාෂාව සහ ව්‍යාකරණ සම්බන්ධ පොත්, ළමා පොත්, චිත්‍ර කතා පොත් පමණක් නොව කවි පොත්ද වෙනවා. මේ සභාවේ ඉන්න සමහරු දන්නවත් ඇති, සමහරු නොදන්නවත් ඇති, ජපන් අකුරු සාම්ප්‍රදායිකව ලියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. එතකොට පේන හැදෙන්නේ දකුණේ ඉඳලා වමට. ඒ නිසා චිත්‍රකතා පොතක, ජපන් චිත්‍රකතා පොතක දෙබස් සඳහා ඉඩකඩ හැදෙන්නේ සිංහල ඉංග්‍රීසි චිත්‍රකතාවල වගේ නෙවෙයි. අපේ චිත්‍රකතාවල දෙබස් කොටුව බොහෝ විට උසට වඩා පළලයි. ඒ ජපන් චිත්‍රකතාවල බොහෝ විට මේ දෙබස් කොටුව පළලට වඩා උසයි. සෝමසිරි හාමුදුරුව මිරිවැටි නුලද්ද ගෙන් පරිවර්තනය කරන්නේ අන්නේ අභිෝගය සමගින්. උන්වහන්සේට සිද්ධ වෙනවා ජපන් දෙබස් සඳහා වෙන් කෙරුණු පළල අඩු උස වැඩි දෙබස් කොටුවට සරිලන අයුරින් සිංහල පරිවර්තනය සිද්ධ කරා. ඒක ඉංග්‍රීසියෙන් සිංහලට එහෙම නැත්නම් දෙමළෙන් සිංහලට පරිවර්තනය කරනවට වඩා අසීරු අමාරු කාර්යයක්. මේ වගේම තවත් අමාරු කාර්යයක් මේ ශීඝ්‍ර වැඩ ගන්නා ස්වාමින් වහන්සේ මෑතකදී කළා. ඒ තමයි කුමක් හෝ යහපතක් වේ නම් කියන ජපන් කාව්‍ය සංග්‍රහය සිංහලට පරිවර්තනය කිරීම. ඒ කාව්‍ය සංග්‍රහය ජපානයේ ප්‍රකට කිවිදියක වූ අයකෝ නගකුගු විසින් කළ නිර්මාණය. සෝමසිරි හාමුදුරුවෝ මේ සිංහල පොත පළ කරන්නේ ජපන් කවිත් එක්කමයි. ජපන් කවි සහ සිංහල කවි එකට. ඒක අලුත් අදහසක්. එතකොට ජපන් භාෂාව දන්න අයට, සිංහල භාෂාව දන්න අයට මේ දෙගොල්ලන්ටම මේ පොත පොදු වෙනවා. පිටුවේ වම් පැත්තේ ජපන් කවිය, දකුණු පැත්තේ සිංහල කවිය. හැම පිටුවකම ජපන් කවියට සමාන්තරව සිංහල කවිය. සෝමසිරි හාමුදුරුවෝ හැම අවස්ථාවකම, හැකි හැම අවස්ථාවකම ජපන් කවියේ පේලි ගණනට සමාන අයවීම සිංහල පරිවර්තනයක් කරන්න උත්සාහ කරනවා. මෙහෙම කිරීම අසීරු කාව්‍ය බන්ධනයක්.
යපන් කවිය සිංහලට පරිවර්තනය කිරීම එකක්. නමුත් මුල් කවියේ පේලි ගණනටම සමාන අයවින් ඒ පේලියේ කියවෙන අරුතටම සමාන අරුතක් ඊට සමාන්තරව තියෙන සිංහල පේලියෙනු දැනවෙන අයවේ පරිවර්තනය කිරීම ඉතාම අසීරු ව්‍යායාමයක්. නමුත් සෝමසිරි හාමුදුරුවෝ ඒ අභිෝගාත්මක ව්‍යායාමයට සාර්ථකව මුහුණ දෙනවා. ඒ කවි පොතේ එක් පරිච්ඡේදයක් වෙන් වෙන්නේ ගෙදර ඉන්න බලලා ගැන ලියවුණු කවි පන්ති ගණනාවකින්. පරිච්ඡේදේ නම් කරලා තියෙන්නේ බලල් උතුමනි කියලා. එහි පුනරාගමනේ නම් කවි පෙළ මම ඔබට දක්වන්න කැමතියි. හොඳටම හැන්දෑ වෙලාවක ගෙදර ඉන්න බලලා කොහෙ ගියාද කියලා හොයාගන්න නැහැ. අන්න ඒ අවස්ථාව තමයි මේ කවි පෙළට ප්‍රස්තුත වෙන්නේ. කොහි ගියාදයි නොදන්නේ. සැඳෑ අඳුර වෙලා කෙනෙයි මගෙතේ පස. වලිගය එලා පහතට උන වැට තුලින් රිංගා සෙල්ලමින් විඩා වූ දදරු විපුකි විලාසේ වැඩපන නිම කළ විඩා බර පියාමෙන් දිවස වෙත දිවයන්න වැටුනේ හනික පාතවා පිටකොන්ද මට සැඳෑ අඳුර දරාගෙන. මට හිතෙන්නේ මේ පාවිච්චි කරලා තියෙන වචන ගැන සලකලා බලනකොට සෝමසිරි හිමියන්ගේ නිර්මාණ ප්‍රතිභාවට මීට වඩා උදාහරණ දක්වන්න අවශ්‍ය නැහැ කියලා. නිවස වෙත දිව යන්න වැටුනේ හනික පාතවා පිටකොන්ද මට සැඳෑ අඳුර දරාගෙන. උන්වහන්සේගේ නිර්මාණශීලීත්වය, කවිත්වය, පරිවර්තන නිපුණත්වය ඉතා අපෝසත්. ඒ වගේම ඉතා රසවත්. ඉතින් අපේ ප්‍රාර්ථනය මේ වගේ අභියෝගාත්මක අසීරු නිර්මාණ කාර්යයන් නිරත වෙන්නට අපේ සෝමසිරි හාමුදුරුවන්ට වැඩි වැඩියෙන් ඉඩ හසර ලැබේවා කියලා. වැඩ රාජකාරී ගණනාවක් මැද ටීවී ආයතනයේ අධිපති රවීන්ද්‍ර ගුරුගේ මහතා මෙතෙන්ට ආවේ. දැන් දිවයින පුරා ප්‍රදර්ශනය වෙන පත්තිනි චිත්‍රපටය සම්බන්ධව සියලු රාජකාරි පසෙක දමා අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙතෙන්ට ආවේ. මම ආවේ එවැනි සත්කාරයක යෙදෙන සෝමසිරි හාමුදුරුවන්ව තව තවත් දිරිමත් කරලීම සඳහා. ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී රත්නසාරාභිධාන අපේ කල්යාණ මිත්‍ර තලංගල්ලේ සෝමසිරි ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වක අප සුභ ප්‍රාර්ථනා පිළිගන්නවා. මෙවැනි පොතක් රචනා කරලා ඉතා ආකර්ෂණීය ලෙස එවගේම පොතේ වටිනාකම අපේ ක්‍රීලාගතුමා කියා දුන්නා. මම හිතනවා මෙවැනි වැඩක් කරන්න මේ ලැබිච්ච ශක්තිය එවගේම මේ භාෂා දැනුම අපිට ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම ජපානයත් ශ්‍රී ලංකාවත් අතර ලොකු සමදියාවක් තියෙනවා. ඒ සම්බන්ධය දිගටම ගෙනියන්න පුළුවන් වන එකම ශක්තිය තමයි භාෂා ඥානය. භාෂාව මොකද විශේෂයෙන්ම ජපාන් අයට දැන් නම් ටිකක් ඉස්සරට වඩා හොඳයි. භාෂාව ඉංග්‍රීසි භාෂා දැනුම වෙනත් භාෂාව දැනුම තාමත්ම අඩුවෙන් තිබුණේ. එවැනි යුගයක මේ දරණේ තියෙන ජපාන සහ ශ්‍රී ලංකාව ඇති සම්බන්ධතාව මිත්‍රත්වය තවදුරටත් ගෙනියෑමට මේ පොත ඉතාම මුහල් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබට තේරුම් ගන්න සරණයි.